आयुवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणीय प्रमुख सिद टीवी रात्रि प्रवृत्ति विकाश आरंभवाने मम उदेशानिडमगेदर प्रथमेन रात्रि पुवत सिरस्थल युद्ध जयग्रहणेट अदट वसर 13යි मातृभूमिये निदहस रकदुन वीरोधर रणवीरुवाट सदा गौरवे हिमिवन बव जनपति रणवीरु पणिविडेन कियाई नीति अनुव क्रियाकरण सूदानम रणिल अपि ओक्कोम वैरदि करवान अपि ओक्कोम वेनस वेमु रणिल कियाई යකඩ පොලු පෙන්වන්න එක්කගෙන යයිද කියලා බයේ බෑ වලහ වෙනුවට 하ව ඇල්ලූ පොලිස් ඉන්දන ඉල්ලා ජනතාව පාරවල් වසයි ඩෑන් ප්‍රියසාද් මොරටු නගරාධිපති ඇතුළු 4 දෙනෙකු අරගලයට පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත තිස්වසරක කුරුළු එල්ටීටී ත්‍රස්තවාදයේ පරාජයට පත්කර අදට වසර 13ක් සපිරෙනවා 2009 වසරේ මැයි මාස 18 වනදා නන්ති කඩාල් කලපුවේදී ලොව කුරුළුතම ත්‍රස්තවාදී නායකයා වේල්පුල්ලේ ප්‍රභාකරන් ඇතුළු ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් අවසන්තිත තැබීමට රණවිරුවන්ට හැකියාව ලැබුණා वेलुपिल्ले प्रभाकरन नम कुरिरुतम त्रस्तवादियागे नायकत्वेन आरंभ वू एलटीटी संविधाने मिरट तुल क्रियात्मक वुने अहिंसक जनताव पूज्य पूजक पक्ष सह प्रभुन इलक्क करगत घातन संहार रसक सिदु करमिन तम ईलम वेनुवेन यापने प्रदान करगनिमिन अहिंसक जनताव पालिहक करगत एम कुरिरुतम एलटीटी त्रस्त नायक ऐतुलु त्रस्तवादीन मिरट तुल वसर दिगक पुरा समस्त जनतावगे नेतट कंदुलक एक्कला मे जनतावगे वेदनाभर कंदु තිත තබා සිතට සහනයක් ගෙන දෙන්නට 2009 වසරේ මැයි 18 වනදා අපේ වීරෝදාර රණවිරුවන්ට හැකි වුණා. ඒ වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් බ්ලේච්ඡ ත්‍රස්තවාදියා සහ බ්ලේච්ඡ ත්‍රස්තෙන්ගේ ඉරණම නන්දි කඩල් කලපුවේදී අවසන් කරමින් යුද්ධයේ යුද්ධයකින් අවසන් කිරීම පිළිබඳ එහි ගෞරවය සියලු දෙනාටම හිමි විය යුතුයි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වයට ශක්තියක් වුණේ එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. එසේම මේ යුද්ධයේදී ජීවිත පරදුවට තබා සටන මෙහෙවුවේ මෙරට ප්‍රථම ෆීල්ඩ් මාෂල් වරයා ලෙසපත් වූ එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකායි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තම දිවි දෙවනි කොට යුද බිමේ සිටි රණවිරුවන්ට ශක්තියක් වෙමින් එකමින් පෙළ ගැසෙමින් කුරිරු ත්‍රස්තවාදී නායකයාගේ අවසන් කුස්ම නන්දි කඩල් කලපුවේදී හෙළුවා. කුරිරු ත්‍රස්තීන්ගේ ග්‍රහණයට නතුව තිබූ හැම බිම් අඟලක්ම යළි මාතෘභූමිය වෙනුවෙන් බේරා ගන්නට යුද බිමේ ගුවන් ගැබේ සහ සයිරු තෙරේ සිට අපේ විරුවන් මෙරට නිදහස වෙනුවෙන් කැප වුණා. මේ යුද්ධය ඇතුලේ කිසිම දිනක අපට අමතක කළ නොහැකි වන්නේ සදා කල් මතක තබා ගත යුතු වන්නේ ජීවිත පූජා කළ අපේ වීරෝදාර රණවිරුවන්වයි. ඒ වගේම ඇස් ඉස් මස්ලේ දන් දුන් උදාර විරුවන්වත් අප අමතක නොකළ යුතුයි. ඒ වගේම යාපනයේ අහිංසක තරුණ තරුණියන් දහස් ගානකට සයනයිඩ් කරල එල්ලු ඩොව කුරුරුතම ත්‍රස්තවාදී නායකයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔහු විනාශ කළ දෙමළ ජනතාවගේ ජීවිත සාපේන් මිය ගියද ගැලවිය නොහැකි බව කිව යුතුයමයි යෞවනයේ මේ සගය අපට නොහැකි දේ කරලා අපෙන් එකෙකි මේ මිනිසා ගාලුමුදර අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දින අතරංගොඩගත් සනත් නිශාන්ත සහ මිලන් ජයතිර ගැන මන්ත්‍රීවරුන් අද අධිකරණ ඉදිරිපත් කළා. එෙහිදී මන්ත්‍රීවරුන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10ක පමණ කාලයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර ගෝඨාගු ගමට පහර දුන් ඩෑන් ප්‍රියසත් නැමැත්තා සහ මොරටුව නගරාධිපති ඇතුළු සිව් දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින අත්අඩංගුවට ගත්තා.
ගාලු මෝදර අරගලයට සහ කොල්ලුපිටිය මයිනාගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෝ 22 දෙනෙකුගේ නාමලේඛනයක් පසුගියදා නීතිපතිවරයා ඉදිරිපත් කළා. එනම් අතර සනත් නිශාන්ත සහ මිලන් ජයතිලක යන මන්ත්‍රීවරුන්ගේ නම්ද ඇතුළත් වුණා. ඒ අනුව එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් ප්‍රකාශ ලබාගෙන නීතිමය කටයුතු සිදු කරන ලෙසයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව ඊයේ දින සනත් නිශාන්ත සහ මිලන් ජයතිලක යන මන්ත්‍රීවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොළඹ මල්පාරේ ප්‍රදේශයේදී සහ මිලන් ජයතිලක මන්ත්‍රීවරයා බෞද්ධ ලෝක මාවතේ බෞද්ධ මන්දිරය අසලදීත් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා. අත්අඩංගුවට මන්ත්‍රීවරුන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආවා. අත්අඩංගුවට මන්ත්‍රීවරුන් අද දින අධිකරණයට ඉදිරිපත් කළා. අද දින අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් දෙදෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මෙතර ගාලු මෝදර අරගලයට පහර දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප රැසක් පළ වූ ඩෑන් ප්‍රියසාද්වද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීමට අදාළව අද මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු 30 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මංජුල ප්‍රසන්න යන අයද එම අත්අඩංගුවටගත් පිරිස අතර වනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක තනි රඟපෑමක්. මේක තනි රඟපෑමක් අත්අඩංගුවට ගන්නවා කියලා අරගෙන ගිහිල්ලා පැය දෙක තුනක් ප්‍රශ්න කරලා එළියට දානවා. මේකේ මහමලකාරිය අත්අඩංගුවට ගන්නවද? කවුද මහමලකාරිය? ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති. මේකේ මහමල මහින්ද රාජපක්ෂ වෙනකොට ඊට පගමැති මේක මහමලකාරය. ඒ වගේම කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් මේක මහමලකාරය. රොවුන් අත්අඩංගුවට ගන්න නැතුව පොඩි පොඩි සිප්පි කෑලි අරගෙන ආණ්ඩුව හිතනවා නම් මේ විරෝධය යට ගන්න අපි ලෑස්ති නෑ. ඒකට ඒ නිසා අපි වහාම බල කරනවා අත්අඩංගුවට ගන්න කියන ඉල්ලීම් මූලික කරගෙන හෙට දවසේදී අපි එන වන්තර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩල විදියට කොළඹ දැවැන්ත විරෝධතාපාගමනක් කරන්න හෙට දවල් 11 වෙද්දී ඔබ එන්න නිලුම් පොකුණ ළඟ තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාල ඉදිරිපිටට. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍ර දේවි වන්‍යාරච්චි, සංජීව ඉදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සීබි රත්නායක සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. මේ අතර මෙම පරීක්ෂණ වලට අදාළව ඊයේ දින බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර ගාලු මෝදර අරගලයට සහ මයිනාගෝ ගමට පහර දීමෙන් අනතුරුව රට පුරා ඇති වූ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයින් 600කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. එමෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් පැක්කෝසේ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. ගාලු මුදර අරගලයට පහර දීම වැළැක්වීමට පොලිස් ප්‍රතිවරයා සහ මහජන ආරක්ෂා පිළිවෙත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉඩ ලබා දී නැති බවට අද දින පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළි වුණා. ඒ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් සමගයි. මේ ගෝල් ෆේස් පිට්ටනියේ ඉන්න ගෝඨා ගෝගාමේ තරුණයන්ට එපා වෙලා තියෙන මේවා සම්ප්‍රදායික දේශපාල. කරුණා කළ හැදිලා එන්න. අපි ඔක්කොම වෙනස් වෙමු. අපි ඔක්කොම වැඩිකරුවෝ. අපි ඔක්කොම එමු. ලියාගහ මන්දිරයේ සමු ගැනීම සාමකාමී සමු ගැනීමක් කරන්නේ නැතුව සමු ගැනීමෙන් පස්සේ රාජ්‍ය ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය, රාජපක්ෂ ම්ලේච්ඡත්වය, රාජපක්ෂ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණු නිසා තමයි ඒ කළු නමවෙනි ද නිර්මාණය වුණේ. වගකිව යුත්තන් සියලුම දෙනා තරාතිරම් නොබලා නීති හමුවට ගෙනෙන්නට ඕන. මම අදත් කියන්න කැමති මේ විපක්ෂ නායක පුටු අපිට මහ ලොකු නැහැ. අගමැති ජනාධිපති පුටු අපිට ලොකු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව කියනවා නම් ගෙදර ඵලයන් කියලා අපි සූදානම් ගෙදර යන්නේ. මේවා බූවල්ලෝ වගේ බදාගෙන ඉන්න යන්නේ නැහැ.
සියලු දේ විනාශ කළා. හැබැයි ඒ විනාශ වුණා කියලා මම මේ සභාවේ ඇවිල්ලා ඇඬුවේ නැහැ. ඔබතුමා කොහොමද කියන්නේ අපි වන්දිල්ලුවා කියලා. අපි වන්දිල්ලුවේ නැහැ. ලංස මන්ත්‍රීතුමාට සිදු වුණු හානිය ගැන මම කනගාටු වෙනවා. ඒ සාපරාදී පාපතර ක්‍රියාව කරපු සියලුම දෙනා නීතිය හැමෝට ගෙනෙන්න ඕන. අපි කවුරුවක්වත් වන්දිල්ලුවේ නැහැ. මේ වගේ පිස්සෙක් විපක්ෂ නායකයෝ වලද අපි කනගාටු වෙනවා. තම්සේ මෙයාගේ කනගාටු ගහන්න පස්සපැත්තේ මම දන්නවා සජ්ජබේම විශේෂයෙන්ම මේවා ප්‍රචණ්ඩ ක්‍රියාවලට යන්නේ නැහැ. ඒ මේ ගෙවල් ගිනි තියෙන එක ගැන හිතන්නවත් වෙලා නැහැ. පෑ 24ම යන්නේ මාව කොහොමද කොම් කරන්න කියලා. එසකොට බෑනේ. එතකොට බෑනේ. ගෙවල් ගිනි තියන්නේ ජනතා වික්ෘති පෙරමුණ මේවට ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ පාක්ෂිකයන් සහයෝගය දීලා තියෙනවා නම් ඒ අයට විශේෂයෙන්ම දඬුවමකට එච්චරයි තියෙන්නේ. අපිට බේත් නැහැ. වර්ග 14ක් නැහැ. ඔබතුමන්ලා බාර ගන්න හුස්ම එකක් කරන්න මම අපේ ස්ථානාපති කාර්යාල වලටත් කියන්නම්. මගේ අමාත්‍යාංශයෙන්ත් කවුරු හරි දෙන්නම්. හුස්ම වැඩසටහනෙන් එක බෙහෙත් වර්ගයක් අපිට ගෙනත් දෙන්න කියලා අපි ඉල්ලා අපි එකට වැඩ කරමු එකට. අපි බැරි දේවල් බාර ගන්න නැහැ. නමුත් ඔබතුමා දෙන්නේ මේ බෙහෙත් වර්ගය මම අපි එක කෝඩිනේට් කරන්නම් ඔබතුමන්ලාගේ මේ. මේකෙන් ගිවිවල් දැන්. ඉල්ලදරින් එක්ක. කවුද මරකණ්ඩායම් ගණන් වර්ලි ගහමන්ත්‍රීට අපිද? අයියංගඩ ඔර්ලෝසු කනෝගාව. හරිද? ඉන්න මානසික ආබාධයක් විනාය ගණන් වර්ලි ගහමන්ත්‍රීට. මෙහෙමයි කරේ. මරකණ්ඩායම් කැඳෙව්වා. නගර සභාවල සේවක කැඳෙව්වා. කැලල මොකද කරේ? හිර කරුවන් ගණා වෙතෙන්ට පහර දීම් සලසුම් කරා. දිගටම පහර දෙන්න පටන් ගත්තා. පහර දුන්නේ නැද්ද? මම ඊටම වගකීමෙන් කියනවා වටරැක හිටපු සිර කරුවන් කිසි දිනෙක මම අරගලයට ගහන්න ගණන්ලා නැහැ කියන එක. බොහොම සිතේක. සුරි. මම දන්නේ රත්වත් තාමත් මේ හිර කරුවා මත කියන්නේ. කියන්නේ මොකද හිරියට ගිහලා මොකක් හරි ප්‍රශ්නෙකුත් උනා ඔබතුමාට. කොහොමනම් මම කියන්නේ අම්මේ කියන්නේ මංගල ලැබිස්තු තිනවා. වටරැක හිර කරුවන් එලිමහන් හිර කරුවන් ගෙනාවා මෙතෙන්ට. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශවන්දු මාණනීය කම් කොමිසම හැමදේම සාක්ෂි කුමක්ද කියන්නේ. එතුමා කියලා මේක වැළැක්වීම සඳහා මම ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. ඕට කෙනෙක් ගෙනලා තිබුණා. කඳුළු ගෑස් මේ එල්ල කිරීම සඳහා සූදානම් කළා තිබුණා. මට ඉහලින් දෙන්න නැතුව ගහන්න එපයි කිව්වා. කවුද ඉහලින් දෙන්න? අපි මිනිස්සුන්ට ගහන ඕන තැනකට යනවා. මතක තබා ගන්න. එහෙම ලයිසන්ස් තණ්ඩියෝ. ආණ්ඩු බලය අරගෙන ලයිසන්ස් තණ්ඩියෝ. හරිද? කසුප්පු ගෙනල්ලා අරක්කු ගෙනල්ලා තුවක්කු ගෙනල්ලා පිහි ගෙනල්ලා ලයිසන්ස් තණ්ඩියෝ. මන්ත්‍රීකම කියන ලයිසන්ස් තණ්ඩි කමක් නෙවෙයි. මේ රටේ පුරවැසියන්ට කොතනද පහර දෙන්නේ? අසාධාරණ දෙයක්. මොකද කියන්නේ? හමුදාව ජනාධිපති යතේ, පොලිසිය ජනාධිපති යතේ, මන්ත්‍රීවරුන්ට ගෙවල් වලට ගහනකොට ජනාධිපති මොනවද කරේ? ඒ හමුදාව මොකද කරේ? ඒ පොලිසිය මොකද කරේ? තිබුණා ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ මහත්මගේ කඳවුර මොකද්ද කියන්නේ? එතුමගේ ආරක්ෂාව වෙනින් හමුදාව ඉල්ලුවා, පොලිසිය ඉල්ලුවා, එව්වේ නැහැ. එව්වේ නැත්නම් මොකද කරේ? එතුමා අසරණ භාවයට පත් කරලා, විත්තියටම හේතු කරලා, ඉල්ලා අස්වීමේ ලියුම ගෙන්නගත්ත ගෝඨාභය කියලා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මොකද්ද? ඒ කඳවුර කියනවා යන කෙනා හනුමන්ත වගේ ගිනි තියාගෙන ගියා. අපි ඊටාම කනගාටු සදාන් කරන්නේ මුග්ද දේශපාලනඥයන් කිහිප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට අනියම් බලපෑමක් කරා. ඒක පිළිගන්න අවශ්‍යයි. මම ඒ අවස්ථාවේ ජර්ලිය ගහ මන්දිරයේ හිටියේ. මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් මැතිතුමාට කතා කරා. මෙහෙම අවස්ථාවක් සිදුවීමක් සිදු වෙන්න යනවා. කරුණාකර මේක නවත්තන්න. ඩීජි තෙන්නකොන් මහත්තයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර්. සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙනවා. අපි මේක නවත්තනවා කියලා. ජනාධිපතිතුමා අපි ඉදිරි පිට දුරකථන මතුමක් ගත්තා. මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා. මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා අහුවට පස්සේ ඩීජි තෙන්නකොන් කිව්වා මේක නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා. ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වා රටේ ජනාධිපති වහව නවත්තනවා කියලා. ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න මට්ටමට බේරුනේ. අනුර කුමාර දිසානායකතුමා කියපු කතාව ඇත්ත. මේ ප්‍රහාරය නවත්තන්න ගියපු මුග්ද පිරිස නවත්තන්න එපායි කියලා නියෝග කරේ පොලිස්පතිතුමා මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යංශ ලේකම්තුමාත් කියන කාර්ය තමයි සත්‍ය කාරණය. අද අපේ පක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. එහෙමනම් අපිට අහන්න වෙන තවත් ප්‍රශ්නයක්. ඔවුන් කරපු වරද අරලිගහ මන්දිරයට පිරිස කැඳවපු එකනම නම් ඊට පස්සේ මුළු රට පුරාම ඉන්න තමුන්ගේ කාඩරවරු කැඳවපු අයට ඒ නීතියම ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? දැන් ටෙලිවිෂන් ටෙලිබැකිය. ටෙලිවිෂන් ටෙලිබැකිය. මෙය හාත්සේ උපදවන කතාවක්. එහෙම නැතුව කාටවත් මේ අපහාසයට එහෙම නෙමෙයි ලියන්නේ. හොඳේ ඇමරිකාවේදී මේ ලෝකේ විවිධ රටවල පොලිස් කණ්ඩායම් 10ක් සඳහා පුහුණුවක් තිබුණලු. අපේ රටෙනුත් කණ්ඩායමක් ඊට එක් වෙලා තියෙනවා. මේ එක් එක් පොලිස් කණ්ඩායම් වලට පැවරුණ රාජකාරිය තමයි වනාන්තරයක් ඇතුළට ගිහිල්ලා ඒ වනාන්තරයේ ඇතුලේ මේ සැඟවිලා ඉන්න වලහෙක්ව කුදලගෙන එන එක. දැන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වගේ ඔය දියුණු රටවලින් ආපු සුපිරි පොලිස් කණ්ඩායම් දැන් විටින් විට මේ කැලේට යනවා. ගිහිල්ලා පැයක් විතර කාලය ගත කරලා හිස් අතින්ම එනවලු. ඇවිල්ලා කියනවලු මේ වනාන්තරය ඇතුලේ වලහයික් තියා වලස් මයිලක්වත් නැහැ කියලා. අන්තිමටම මේ අවස්ථාව ලැබෙන්නේ අපේ පොලිස් කණ්ඩායමට. අපේ අය ගිහිල්ලා විනාඩි 10ක්වත් ගියේ නැහැලු වලහ අල්ල ගත්තලු. සුදු පාට දිගු කන් තියෙන පුංචි හාවෙක් කෑ ගගහ එනවලු අපේ පොලිස් කණ්ඩායමට.
එක්ක අනේ ගහන්න එපා සර් මම තමයි වලහ මම වලහ කියලා කියන්නම් අනේ ගහන්න එපා බුදු සර් කියලා මේ කතාව කිව්වේ ඇත්තටම මේ පොලිස් සේවයේ අපහාසයට ලක් කරන්න නෙමෙයි පුංචි උපහාසයකට උපහාස අයිතියක් තියෙනවනේ විශේෂයෙන්ම ගෝටා ගෝගමට ගහපු අයවත් දැන් හොයනවනේ එකා දෙන්නව අල්ලනවනේ නේද දැන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරන්නත් හදනවනේ අත්අඩංගුවට අරගෙන අපට පොඩි දුකක් දැනුණා ඒකයි මේ සමහර වෙලාවට සනත් නිශාන්තලා ජොනීලා ඩෑන් ප්‍රියසාද්ලා හැම අරහාව වගේ කෑ ගහලා කියයි කියලා අනේ ගහන්න එපා සර් අපි තමයි ගෝටා ගෝ ගමටයි මයිනා ගෝ ගමටයි ගහන්න පොලු දුන්නේ ගමේ ඉඳලා කට්ටිය ගෙනාවේ කියලා නේද ඒකයි අපිට මේ පොඩි දුකක් දැනුණා කිව්වේ සමහර වෙලාවට ඔය හංගලා තියෙන ඉතිරි යකඩ පොලු පෙන්නන්න අතට මාංචු දාලා ගෙනියයිද දන්නෙත් නෑනේ නේද ඒ වගේ වෙලාවක මැවිලා පේන්නේ මාර කොස්ගොඩ තාරකලව මාකඳුරේ මදුස්ලව ආයුධ පෙන්වන්න එක්කන් ගිය ගමන ඒත් අපරාධකාරීන් තමයි හැබැයි නීතිය හමුවේ වැරදිකරුවන් වන්නට පෙර පොලිසිය හමුවේ තමයි ඒ අයනම් අපරාධකාරයෝ වුණේ කොහොම නමුත් අප ඊයේ මතක් කළ පරිදි අදත් හෙටත් කියන්න තියෙන්නේ අපේ පොලිසියට ඇත්තම කිව්වොත් අපේ පොලිසිය කොඳුනාරටිය බිඳලා තියෙන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දැක්කම පවා දෙකට නැවෙන එහි කියන පොලිස් නිලධාරීන් කොපමණ ඉන්නවද කොන්ද පණ තියාගෙන ඉන්න නිලධාරීන් ටික දෙනෙකුත් ඉන්නවා නැත්තේ නෑ නෙවෙයි නමුත් වැඩි පිරිසක් දේශපාලනඥ ළඟ එහි කියන සර් කියලා වැඳ වැටෙන අය තමයි ඉන්නේ විශේෂයෙන් පළාතේ OIC පවා මාරු කරගන්න පත් කරගන්න මේ මජර දේශපාලන ඥින්ට පොලිස් කොමිසමත් බයිපාස් කරලා පුළුවන් නම් තවත් කුමන කතාදනේ හැබැයි එකක් සියලු පව් අන්තිමට ගලන්නේ පොලිස් පොඩ්ඩන් පිට තමයි උදේ ඉඳලා පාරේ දූවිලි කාගෙන සපත්තු දාගෙන කාකි සූට් දාගෙන T56 උස්සගෙන හරියට කෑමක් බීමක්වත් නැති පොලිස් පොඩ්ඩන්ගේ ජීවිතත් දුක්ඛිතයි වේදනාත්මකයි මෙයට ඉහළ අන ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම නමුත් එහෙම Tamanගේ ඉහළ නිලධාරියාගේ අන වැරදි නම් වැරදි කියලා හිතෙනවා නම් හැඟෙනවා නම් එය ක්‍රියාත්මක කරන්නේ නැති ඉන්න පොලිස් පොඩ්ඩන්ට අයිතිය තියෙනවා. නමුත් ඊට පස්සේ එවැනි යුක්ති සහගත තීන්දු ගන්න පොලිස් පොඩ්ඩන්ව රකින්න පුළුවන් ශක්තිමත් පෞරක් අපේ රටේ නැහැ. ඒ සඳහා ශක්තිමත් සිවිල් පෞරක බලය ඇත්ත වශයෙන්ම අද දවසේ ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක අප හමුවේ ඇති අභියෝගයක්. අප මෙසේ පවසන්නේ අරගලයට පහර දීම පදනම් කරගෙනමයි. ඒ අවස්ථාවේ පහළ පොලිස් නිලධාරීන්ට ඉහළින් ලැබී තිබුණු අණ ගැන ඊයේ විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කිව්වා මම දන්න විදියට මානව හිමිකම් කොමිසම පැත්තෙන් මට ලැබෙන ආරංචි වල හැටියට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා අරලියගහ මන්දිරයේ සිටින පිරිස ගාලු මෝදට මේක නතර කරන්න එන්න දෙන්න එපා ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අර මොනාද ඒකට කියන්නේ වතුර ගහන්න කඳුළු ගෑස් ගහන්න ඒ ඔක්කොම ලෑස්ති වුණා එකවරම ඔහුට ඔහුගේ කට උත්තරය අනුව මම මේ කියන්නේ ඒක වෙන ඔහුට පොලිස්පති අහනවා මොකද දැන් කරන්නේ මෙයා කියනවා මම එන්න දෙන්නේ නැහැ නවත්තුනා මට ප්‍රෙසිඩන්ට් ගෙන් ඕඩර් එකක් ආවා ඌවා කරන්න යන්න එපා අමාත්‍යංශ ලේකම්ට කතා කරන්න. ඒක බල අමාත්‍යංශ ලේකම්ට කතා කරනවා නියෝජ්‍ය පොලිස් දේශබන්දු තෙන්නකෝන්. අමාත්‍යංශ ලේකම්නුත් කියනවා ඔවා කරන්න එපා. ඔය අයියලා මලිලගේ ප්‍රශ්න. පොතන ඉන්නේ මහින්දාගමතුමාගේ ගෝලියෝ. ඔය මිසුන්ට ගහලා අන්තිමට දෙන්න ෂේප්පේ ඔයාට අමාරු වැටෙන්න වෙයි. ඉන්සාවනි ඔය ෂේප්පේ ඉන්නේ. හැම පොලිසියකටම නියෝගය දීලා තිබුණේ ෂේප් එකේ ඉන්න කියලා. ඒ බව පැහැදිලි වෙනවා. ජල ප්‍රහාරක බවුසර් ක්‍රියාත්මක වුණේ නැහැ. කෑගල්ලිදි වගේ කකුලට කියලා බඩට තියා අහසටවත් වෙඩි තිබ්බේ නැහැ. ඊටාම පැහැදිලිව 2000ක් විතර ආයුධ අතට ගත්ත පිරිසක් නිරායුධ කොල්ලු කෙල්ලන් 100කට 200කට විතර බිම දාගෙන තිරිසන් ම්ලේච්ච ආකාරයටයි පහර දුන්නේ. කොයි වෙලාවේ හිටපු පොලිසිය මොකද කළේ? දැන් මේ වැරද්දත් අන්තිමට ඒ ළඟපාත හිටපු පොලිස් පොඩ්ඩ පිට දාලා බේරෙන්න හදන්න එපා. දේශබන්දු තෙන්නකොන්ට ගහපු අය ඇල්ලුවා වගේ මේ ගෝටා ගෝ ගමට මයිනා ගෝ ගමට ගහනකන් එය වලක්වන්න පොලිසිය අවම බලයවත් ඇයි යෙදුවේ නැත්තේ කියලා දේශබන්දු තෙන්නකොන් ප්‍රසිද්ධියේ කියලා අඩුම ගානේ ඔයාගේ ආත්මෙන් අරික්කාලක්වත් බේරගන්න ඕනේ. මේ විනාශ වුණේ ඔයාගේ පොලිස්පති හීනේ කියලාත් මතක තියාගන්න. ආයේ ජීවිතේ කිසිම දවසක මේ රටේ ජනතාව ඔබව පොලිස්පති බවට පත් කරනවා නම් එදාට
මට ඊට කැමති වෙන එකක් නෑ කියන එක ස්ථිරයි. ගෝටාගෝ ගමට සහ මයිනාගෝ ගමට එල්ල වූ ප්‍රහාරයේ වගකීමෙන් පොලිසියට මේ අනුව කිසිවිටකත් ගැලවෙන්න බැරි බව මතක තියාගන්න. පොලිසියට උඩින් හිටපු හැම දෙනාම මේ අපරාධයට අනිවාර්යෙන්ම වගකිය යුතුමයි. දැන් ඊයේ පාර්ලිමේන්තුවෙන් අද ටෙලිවැකිය අවසන් කරන්නම්. අද එළියේ මතයක් හැදිලානේ මේ 225ම එපා කියලා. ඇත්තටම ඒ ජනමතයේ 100ට කීයද කියන්න අපට බෑ. ඒකට ජනමත විචාරණයක් තියන්න වෙනවා. අප ඊයේත් කිව්වනේ මේ පාර්ලිමේන්තුවේ 225න් අඩුම ගානේ 95%ක්වත් මජර දේශපාලනඥින්ගෙන් සමන්විතයි කියලා නේද? රටක් ගැන රටේ ජනතාව ගැන ඒ ජනතාවගේ ආර්ථික දුක ගැන හිතන තැනක් නෙවෙයි මේක ඩීල් ගුහාවක් කියලා. තමන්ගේ ඇඳිවතයි බඩගෝස්තරවාදයයි විතරයි එයයි හිතන්නේ කියලා අප ඊයේ පැහැදිලිව කිව්වනේ. ඒක ඊයේ තේරුණානේ නේද? ආයේ තම තමන්ගේ බලය එහෙමත් නැත්නම් ඩීල් හයිය පෙන්නලා තමයි දෙපිල බෙදිලා නියෝජ්‍ය කතානායක තෝරගත්තෙත්. ජනාධිපති නන්දසේනට අප්‍රසාදයක් නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. ඒක මැතිවරණයකදී එළියට ආපු දවසක බලා ගන්න පුළුවන් වේවි. මේ 225න් 95%ක්ම අනිවාර්යයෙන්ම දාන්නේ ඩීල්. ඒ ඩීල් පිටපස්සේ ඉන්නේ කවුද කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශත් කවිරත්න නෝනත් කියපු විදිහට පැහැදිලි. ඒ බැසිල්. එහෙමත් නැත්නම් අර උපමාවක් අරගත්ත කළු පාට කුරුල්ලා. කොහොමත් මේ 225 අතර ඉන්න අයගේ ඇඳිවතේ ඉතිරි ටික අගමැති රනිල්ම ඊයේ ගැලෙව්වනේ. අගමැති රනිල් කතා කරනකොට කෑ ගහපු අයව අප රූපවාහිනියෙන් දැක්කේ නැහැ, පෙනුනේ නැහැ. නමුත් කොහොමද අගමැති රනිල් එයාගේ කටවහපු ලස්සන කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද? දැන් පැහැදිලි නේද? අප මේ ලියන්නේ කියන්නේ කා සමගවත් ඇති පෞද්ගලික වෛරයකට තරහකට නෙවෙයි. පුරවැසියන් ලෙස අපට අප ගැනම ඇති දුක නිසායි. මේ අය ඩීල් කාරින්. එහෙම නැතුව අපේ ජනතා දුක හඳුනන අය නෙවෙයි. මේ අයට අවශ්‍ය මැති ඇමතිකම් වරප්‍රසාද විශ්‍රාම වැටුප් තව ටික කාලයක් තියාගෙන යන්න. නැත්නම් මේ වෙලාවේ ඇඳිවත ඇඳලා නම් මේ ඉන්න අගමැති රනිල්ගෙන් මැති ඇමතිකම් ඉල්ලයිද නේද? මේ තමයි ওই 225න් 95%ගෙම තත්වය. අපට හෙන ගැහුවත් අප පෝලිම්බල මැරුණත් මේ උන්දලට කමක් නැහැ. යාන වාහන විශ්‍රාම වැටුප් තුන්වේල කෑම මන්ත්‍රී ඇමති වරප්‍රසාද විදේශ ගමන් කොමිස් තියන කන් ඉතින් මේ අයට වෙන මොනවද ඕන කරන්නේ? පුරවැසියන් ලෙස මේ වරප්‍රසාද වරදාන පහසුකම් වලින් අඩුම ගානේ 75%ක්වත් කප්පාදු කරනකන් පුරවැසි අරගලය ඉදිරියටම යා යුතුව තිබෙනවා. රටපුරා අදත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. ගෑස් ගන්නත් අද පෝලිම්වල ඉන්න එපා කියලයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර තිබුණේ. ඒ අයහපත් කාලගුණය නිසා ගෑස් ගොඩබෑමට හැකියාවක් නොලැබීම නිසායි. රටතුල පවතින ඉන්ධන හිඟය හමුවේ අද සිට පෙට්‍රල් පෝලිම්බල රැඳී සිටින්න එපා කියලා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ එළමින 19 දා සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් බෙදා හැරීමට හැකි බවයි. අද දින ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ ඩීසල් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ඩීසල් ගැටලුව හෙට සිට පහව යනු ඇති බවයි. මේ අතර මෙරටට පැමිණ ඇති පෙට්‍රල් නෞකාවටද අද දින මුදල් ගෙවීමට නියමිත බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා. අද දින මුදල් ගෙවීමක් සිදුව හොත් අනිද්දා සිට පෙට්‍රල් ගැටලුවටද යම් විසඳුමක් දිය හැකි බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පෝලිම් නැති වෙන්නේ නැ ඉන්නන නැත්තට නැතිවීමේ තත්ත්වය එනවා. මේ හදිසි මිලදී ගැනීම 92 95 නැව නිදාස් කරගත්තා. තව ඉන්දියාවෙන් ඉතුරු නැවතු නිදාස් කරගත්තා. ජූනි මාසේ පටන් ගන්න පෝලිම් යුගයේ මේ තෙල් නැති යුගය කියන එක පැහැදිලිව අපි කියන්නේ සත්‍ය කරුණු ඉරේ දැම්මත් ඉතින් නිවැරදි කරුණු. මේ අතර පවතින පෙට්‍රල් තොග නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා වලට පමණක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනවා.
පෙට්‍රල් නොමැති කමින් දෛනික වේතනයෙන් ජීවත් වන ජනතාවට එල්ල වී ඇති මරු පහරක් බොහෝ ස්ථානවල උණුසුම්කාරී තත්ත්වයන්ද ඇති වුණා. කොළොන්නාව මුතුරාජ්‍යල සහ අනිත් සෑම ඩිපෝවක් මගින්ම ඩීසල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. වෙනදාට පැමිණෙන ටැංකිය රථ ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් මේ වෙනකොට ධාවනයේ වාර්තා කරලා දෙනවා. සුළු ප්‍රමාණයක් අඩුවෙන් තියෙනවා. මේ අවස්ථාවේ ඉන්ධන පිරුම් මහල් තුල පෝලිං ගැසීමේ කිසිම පළක් නැහැ. මොකද අද දවස තුල හැටියට අපිට දැනගන්න ලැබෙන්නේ ඉන්ධන පිරුම් මහල් වලට පෙට්‍රල් ලබා දීමක් සිදු වෙන්නේ නැති බව තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. නමුත් අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් මෙය ලබා දෙයි. මෙතර අද උදෑසන ඉන්දියන් ඔයිල් සමාගමට අයත් පෙරවුම් හලක හා සිපෙට්කෝ පෙරවුම් හලක ඉන්ධන නැති බව පවසමින් මරදාන සහ පුංචි බොරැල්ල අතර මන්සන්ධිය අවහිර කරමින් ජනතාව විරෝධතාවයේ නිරත වුණා. මේ රටේ අපිට දැන් පෙට්‍රෝල් දෙනවා කියලා ඊයේත් ඇඳුවා. දැන් අද ඇවිල්ලා හොඳටම ඇඳුවා. හොඳටම අඳලා ගියා. දැන් ටෝකන් එකක් දීලා ගියා. පෙට්‍රෝල් ආවම ගාගන්න එක. මාස ගණන් ගත්ත ටෝකනුත් තියෙනවා. තව වෙනතුරු තෙල් නැහැ. මේ රටේ අපි අඳන්න අඳන්න එපා. ඔය හොර දේශපාලුවන්ට කියන්නේ තොපිලා එකෙක් එන්න එපා ඡන්දෙ ඉල්ලගෙන. හරිද? අපි ඕන දේකට ඔට්ටුයි. තොපිලට ගාන්නේ ටොයිලට් හොදන කොස්සෙන් ගාන්නේ. දැක්ක මේ ළඟදී මේ සූම් මීටින්ග්යක්වත් කරගන්න විදියක් නැහැ කියලා කියනවා. ඔය පාර්ලිමේන්තුව බොරුවට රැස් වෙලා වැඩක් නැහැ දියවන්නාවේ. ඔක සූම් මීටින්ග් එකකින් දාගෙන ඔක කළා මේ මේ මිනිසුන්ගේ මේ දෛනික අවශ්‍යතා ටික සපුරන්න ඕනේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන आर्थिक दवस फैमिली අපි උදේ පාන්දර යන අටට විතර ඇවිල්ලා තුන විතර යනකොට ඔෆ් වුණාට පස්සේ අපි වෙන්දට නම් ගෙදර යන්නේ. දැන් තෙල් පොලිමට එන්නේ මම කාලා කන්නේ ආණ්ඩුවක්. ඕම කරන්න එපා. මිනිස්සු ගැන හිතන්න. ඕගොල්ලොන්ට තෙල් ටික ගෙදෙට්ටම එනවා. ඕගොල්ලොන්ට අතට පහට ඔක්කොම එනවා. කාලා කන්නේ වැඩ කරන්න එපා. තවත් හොරෙක් ගිහලා තවත් හොරෙක් එනවා. අපිව දිලිඳු කමෙනු දිලිඳු කමට දාලා තියෙන්නේ. බලු වැඩ කරන්න එපා. ඕගොල්ලෝ മന്ത്രിගොල්ලෝ එමෙතුගොල්ලෝ මම මෝඩයෝ ඉන්නේ. මෙතර පළවත්ත IOC පිරවුම් හලකට අදුදැසන ඉන්ධන රැගෙන විත් තිබුණා. ඉන්ධන සීමා කර ලබා දෙන පසුබිමක එක් පුද්ගලයෙකු හට රුපියල් 8000ක තෙල් ලබා දීම හේතුවෙන් කුපිත වූ පිරිස සහ අදාළ තෙල් ලබාගත් පුද්ගලයා අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. पशु तेलभागत पुद्गलया ओहुगे बिरिंद एमस्तानेन पीटव गया මෙම පිරවුම් හලේ පොම්පකරු නොමැති වීම හේතුවෙන් පිරවුම් හලේ කාර්යාලයේ සේවිකාවක ඉන්ධන ලබා දීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මෙතර ඉන්ධන නොමැති කමින් ජනතාව හොරණ පානදුර ප්‍රධාන මාර්ගයේ උඩවත්ත මන්සන්ධියේ නවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ජනතාව මෙලෙස පෝලිම් වල දුක් විඳිද්දී ගහ මරාගද්දී ඇමතිවරුන්ට පොලිසියෙන් අදාළ ඉන්ධන ලබා දීමට හැකිවන ලෙසට වැඩ කටයුතු සලස්වා තිබෙනවා. ඒ අනුව නාරාහිම්පිට පොලිස් මධ්‍යම ගරාජයෙන් මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙසට කතානායකවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා තිබෙනවා. ඊට සංස්ථාවේද අනුමැතිය හිමි වී තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට එම ස්ථානෙන් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා. අද රාත්‍රියේ වන විට ඇමරිකාන් ඩොලර් බිලියන 15ක පොලි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. එම මුදල නොගෙවීම තුලින් රට බංකොලොත් තත්වයට පත්වීම වළක්වා ගත නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. ඒ සුලිය දේශපාලන වැඩසටහනට ඊයේ දින එක් වෙමින් මේ අතර මෙම බරපතල තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ ණය ගෙවීමට ඩොලර් මිලියනයක්වත් නැති බවයි.
මට කවුරුත් නැති නිසා මම රනිල් වික්‍රමසිංහට එන්න කියලා අගමැතිකම දුන්න කියන කාරණේ ජනාධිපතිවරයා කියන්නේ ඔබ විශ්වාස කරන්නේ නැද්ද ඔබතුමාලා ප්‍රමාදයි කියලා නෑ මෙහෙමයි ඒක මං කිසිසේත්ම බාර ගන්න සූදානම් නෑ ඇත්ත කතා කරනවා නම් මටත් කනගාටුයි අපිට මේ ඒ අවස්ථාව ගිලිහී යාම සම්බන්ධයෙන් හොඳයි ජනතාවාද කියන වික්‍රමසිංහ මහත්තයා ගෙනාවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න සහ මේ වංචාක රූපය ආරක්ෂා කරන්න කියලා. ඔබ එතන ඉන්නවද? නෑ මට එහෙම එහෙම දෙයක් කියන්න හැකියාවක් නැහැ. කියන්නේ අපි දන්නේ නැහැ මොන පදනම යටතේද බාරගත්ත කියලා. හැබැයි එකක් මම දන්නවා. ඔහු විපක්ෂයේ අනිත් කණ්ඩායම් සමග කතා කරේ නෑ මේක බාර ගන්න කලින්. මොකද විපක්ෂයේ අනිත් කණ්ඩායම් සමග සාකච්ඡා කරන්නේ නැතුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න බෑ. දැන් අද වෙනකොට ඔහුත් සමග කිසිම විපක්ෂයේ කණ්ඩායමක් නැහැ. දැන් එක එකයි එක එක කාලෙට එක එක කතා කියනවා. දැන් අගමැතිවරයාගේ ඊයේ කතාවට බය වුණා. කලින් කිව්ව කතාව වලට පොඩ්ඩක් සුරංගනා කතා වගේ කියලා පොඩි මිනිස්සු එච්චර බය වීමක් උනේ නැහැ. රට හමුවේ ඔබ කියන්න වර්තමානයේ මේ මොහොත වන විට රටේ ආර්ථික තත්ත්වය කොහොමද? ගැටලුව අති අති භයානකයි. දැන් හෙට ඉතාමත්ම වැදගත් දවසක්. අපිට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන ගානක පොලියක්. අපිට කලින් ගෙවා ගන්න බැරි වුණා. එතකොට කිව්වා අපි ගෙවන්නේ නැහැ. අපිට ගෙවන්න බෑ. නීතිය තමයි දවස් 30ක කාලයක් දෙනවා මේක කොහොම හරි ගෙවා ගන්න. ඒ දවස් 30 කාලේ 18 මම අවසාන දවස. දැන් අපි ගෙවන්න බැරි වුණොත් අපි කියනවා ද ඩෙට් විල් ඇක්සලරේට්. ඒ කියන්නේ හાર્ඩ් ඩිෆෝල්ට් එක හෙට මම ISB එකක් ඩිෆෝල්ට් කරෝතින් හෙට මේක නිකන් අර අපි කියන්නේ ඩොමිනෝ වාගේ එක පිට එක මේ ඔක්කොම වැටෙනවා එකක් වැටුනහම හෙට තමයි මේක වෙන්නේ ටක් 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 ගාලා අනිතිව වැටෙනවා දැන් අපිට ඩොලර් මිලියන 175 උදාහරණයක් හැටියට ගෙවන්න තියෙන්නේ අවුරුදු 5කින් නම් මේක වෙච්ච ගමන් ඒක හෙට ගෙවන්න සිද්ධ වෙනවා අවම වශයෙන් ඩොලර් බිලියන 15ක් 20ක් විතර ප්‍රමාණයක් ඊටත් වඩා වැඩි වෙයි රෑ වෙනකොට ඩිව් වෙනවා අපි කොහොමද මිලියන 5ක්වත් ඩොලර් මිලියන 5ක්වත් නැතිව අතේ ඉන්නකොට හෙට අපිට බිලියන් 15ක මුදලක් අපි ගෙවන්නේ ඒක තමයි මේ රටේ මිනිස්සු මේක දන්නේ නැහනේ ටීවී එකේ ඇවිල්ලා කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ මේක අපිට දන්නවා කරන්න මේවා නිකන් කජු කජුවට කොස්සට වාගේ අපිට හෝම් ග්‍රෝන් සොලියුෂන් ඇති කේම හෝම් ග්‍රෝන් සොලියුෂන් තිබුණේ නැහැ මුලින්දලම කරේ මිනිසුන්ව මුලා කරා ජනාධිපතිතුමා ගත්තේ අමනෝඤ්ඤ තීරණ ජනාධිපතිතුමා කියපු දේවල් ඇහුවේ නැහැ උද්දච්චකාමට හිටියා. නමුත් එතුමා කරපු දේවල් නිසා තමයි රට මේ තත්ත්වයට ආවේ. හෙට වෙනකොට ඩොලර් බිලියන අවම වශයෙන් 15ක් දිව වෙනවා. බිලියන. ඒක කොයි ලෝකෙන්ද ගෙවන්නේ? අපි මේ මුදල් ප්‍රමාණය ගෙව්වේ නැත්නම් ආචාර්යතුමා මොන වගේ තත්ත්වයකටද අපි වැටෙන්නේ? මොකක්ද එතනින් එහාට අපිට සිද්ධ වෙන්නේ? ඒක තමයි කියන්නේ. අපි බංකොලොත්. අපි බංකොලොත්. රටේ වත්මත් තත්ත්වයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් අවුරුදු 74ක් මේ රටේ ජනතාව වැල් පාලමේ යනවා. ඔය යන්නේ රනිල්ලා හින්දා. ඔය මහින්දලා හින්දා. මේ රටට සෙනෙහසක් නැති හින්දා. මේ රටේ නායකරේ කවුද? මහ බැංකු දේපළ හොරකම් කළේ කවුද? වංචා කළේ කවුද? ඉතින් ඒ කට්ටිය දැන් ක්‍රූෂා වෙන්න එනවා. අපිට කියන්නේ අර හුණුවටේ කතාවේ තියෙන අර යුද්ධෙට මං ගියා. ගෑණි ගෙදර තියා මගේ යාළුවෝ මං එනතුරු උන් දැ බලා ගයි නිරතුරු කියලා තියෙන්නේ. ඒ වගේ දැන් මේකටත් මෙහෙම නේ කියන්නේ. ත්‍රිමලයට මං ගියා. බයේ පැනලා ගියා. ඔටුන්න රනිල්ට බාර දීලා ගියා. මගේ මිතුරු රනිල් දිවි ඇති තුරු මේ ඔටුන්න රැකලා දෙයි නාමල්ට. මේ යන රටාව තුල මහා ලොකු විපර්යාසයක් ජනතාවට බලාපොරොත්තු වෙන්න බැහැ බව පැහැදිලිව පේනවා. ඒ කියන්නේ ඒකට හේතුවක් තමයි දක්ෂ කාර්ය මණ්ඩලයක් ඔහු තුලත් නැහැ. ඔහු තුල ටීම් එකක් තියෙන්න ඕන. ඉතින් දැන් මේ ටීම් එක ගන්න අනිත් පක්ෂත් සම්බන්ධ වීම වෙන්නේ මේ අපේ දේශපාලන ක්‍රමයේ අසාර්ථක වෙනවා. ඉතින් මම පැහැදිලිවම දකින දෙයක් තමයි අපේ රට ආයේ ගොඩනගන්න නම් අපි අනිවාර්යයෙන්ම දේශපාලන ස්ථාවරත්වයකට යන්න ඕන. මේකට කියන්නේ උප්පර වැටි ආණ්ඩුව මේක තනිකර පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් දැන් කියනවා 21 වෙනි සංශෝධනය කියනවා 21 වෙනි සංශෝධනය මේ පොදු ජන පෙරමුණේ කැමැති වෙයිද ඒගොල්ලන්ගේ නායකයා ගෝඨාභය රාජපක්ෂ ඉහළ ඉඳද්දි රනිල් වික්‍රමසිංහට බලය දෙන්න මේ අගමැතිද මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා මේක නැවත අච්චාරු ආණ්ඩුවක් බවට පත් වෙනවා ඒකින්ද මේ වගේ බොරු ආණ්ඩුව නෙමෙයි මේකට අවශ්‍ය සම්මුතිවාදී ආණ්ඩුවක් ඩීල් ඩීල් ගගා එදවස්වල අපිට කිව්වනේ UMP ගේ ඉන්නකොට ඇත්තටම UMP ගේ හිටපු හැම කෙනාටම ඩීල් නෑ. ওই ඩීල් කට්ටිය තමයි අද ওই තනි වෙලා රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්නේ. අද ওই ඩීල් කට්ටිය තමයි පොදු ජන පෙරමුණේ එකත් එක්ක එකහුව වෙලා ආණ්ඩු කරන් ලෑස්තිලා ඉන්නේ. ඩීල් තියෙන හින්දම තමයි අපිට SJB කියලා පක්ෂයක් එළියට හදාගෙන ඉන්නේ තිබේ. එදවස්වල මේ ඊයේ පෙරේද වෙනකන් සජිත් ප්‍රේමදාසටත් ඩීල් කි තිනවා කිව්වා. දැන් හරිනේ පැහැදිලිව පෙන්වන්නේ සජිත් ප්‍රේමදාස තමුගේ මතේ වෙනස් කරේ නෑ. ਉਹ හැම අවස්ථාවෙම කිව්වේ මෙන්න මේ වටික තමයි කොන්දේසි ඔබ යනකම් මම අගමැතිකම් බාර ගන්න ඔබ යන්න ඕනේ. ඒකට අකමැති වෙච්ච තමයි කොන්දේසි විරහිත රනිල් වික්‍රමසිංහත් එක්ක නැවතත් දීග කණ්ඩ නාමල්ව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කියන අම්මගේ ඇකයට තුරුල් කරේ කට්ටි ඔක්කොම එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන් යලි තමුෙමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමකෙන් ඔබට සුවදායි රාත්‍රියක්
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.